පාරදිගේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ MD ගෙදරින් ගියාට පස්සේ ඇත්තටම රහන් සරණට බනින හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩියෝ එක බලලා. ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. ඉතින් මේ දවස්වල darling නිරන්තරයෙන්ම රහන්ට පුදුමය කෙනෙන හැඟීම් ඇති කරපු කෙනෙක්. විශේෂයෙන්ම කාලයකට කලින් ගොඩාක් වයසක කෙනෙක් විදියට රහන් ඉස්සරහ පෙනී හිටපු සරණිකේ අම්මා මේ වෙනකොට ගොඩක් තරුණ වෙලා. අත්තම කියනවා නම් රෙක්සි ඇතුළු රහන් මේ දෙන්නම ගොඩක් පුදුම වෙලා තමයි මේ කාරණාවට හිටියේ. ඉතින් කොහොම හරි දැන් MD ආපු වෙලාවේ darling ආව කියන කතාව රහන්ට ඒතු ගන්නවන සරණි කැමති වුණේ නැහැ. මොකද එහෙම වුණා නම් සිද්ධ වෙන්නේ ඇත්තම කියනවා නම් MD ටත් මෙයාව ගෙනල්ල පෙන්වන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් MD දන්නවා සරණිගේ අම්ම ගොඩක් තරුණ කෙනෙක් කියලා. හැබැයි ඉතින් ඒකේ තරම් කාරණාවක් නෙවෙයි. මොකද ඇත්තටම ඩාලින් මේ විදියට ඇවිත් ඉන්න තමන්ගෙන් කප්පම් ගන්න කියලා වැරදිලා හරි තේරුණා නම් එහෙම එතනදී සරණි ගොඩක් අසරණ වෙන කතාව සරණිටම තේරලා තිබුණා. ඉතින් කොහොම හරි දැන් MD ඇවිල්ලා නින්නේ. ඉතින් ඒගොල්ල කැම ගන්නවා, ඒගොල්ල සතුටින් ඉන්නවා. ඉතින් කොහොමත් දැන් සරණි අසනීපෙන් ඉන්න කතාව දැනගත්ත නිසා තමයි මේ කට්ටිය ආවේ. ඉතින් දැන් අනිවාර්යයෙන්ම සරණි ලොකු අවුලකින් තමයි ඉන්නේ. මොකද සරණිට එහෙම අවුලෙන් ඉන්න සිද්ධ වුණේ අර කර්මාලේ හින්දා. ඉතින් කොහොම හරි දැන් MD ලා ගියාට පස්සේ කිසිම සිහියක් නැතුව පැත්තකට වෙලා ඉන්න ගතිය, ඒ වගේම කිසිම දෙයක් මතකේ නැහැ වගේ හැසිරෙන විදිය, මෙන්න මේ දේවල් ඇත්තටම රහන්ට නෝට් වෙනවා. ඉතින් රහන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා සරණිගෙන් අහනවා ඒ MD ගියාට පස්සේ. හැබැයි ඉතින් සරණිට මොන ප්‍රශ්නයක් තිබුණත් ඇත්තටම රහන්ට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙතනදී රහන්ට ගොඩක් කේන්ති යනවා. ඒ තමයි තමන් මේ තරම්ම ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න කියලත්, ඇයි මෙහෙම නිහඬව ඉන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක අවංකවම කියනවා නම් සරණි නැවත වතාවක් ඇත්තටම රහන්ගෙන් බැනුම් අහන අවස්ථාවක් අපිට MD ලා ගියාට පස්සේ පාරදිගේ කතාව තුළින් දැක බලා ගන්න ලැබෙයි කියලා මම අද ඔයාට මේ වීඩියෝ එකෙන් පෙන්වා දෙනවා. ඉතින් කොහොම වුණත් රහන් සරණි මේ දෙන්නව ඈඩ් කරන්න මේ වගේ පුංචි දේවල් වලට බැරි වුණාට ඇත්තම කියනවා නම් සරණි දැන් පාරදිගේ කතාවේ සිහියක් පතක් නැතුව හරි කලබලකාරී විදිහට ජීවත් වෙන කාලයක් තමයි ඉදිරියට එන්නේ.